ఎన్నెన్నో రాత్రి పోషణ సత్కార్యం నిసా నిందది సమ పోషణ్య కరనవా. గుడ్ మార్నింగ్ బ్యూటిఫుల్. අපි හැමදාම බොහොම සුන්දරව ඉන්න කැමතියි. හැබැයි දවස පුරාම විඩාටපත් වුනහම මුහුණ මුහුණේ සමට අවශ්‍ය පෝෂණය ලබා දෙන්නේ සාමාන්‍යයෙන් රාත්‍රියේදී. හැබැයි රාත්‍රියේ ලබා දෙනවා නම් නිවැරදි පෝෂණ සත්කාරයක් අපිට අවශ්‍ය වෙනවා. හැබැයි මේ සම්බන්ධතාවය අපි අවධානය යොමු කරන්නේ මොකද සම නැවුම් කරන්න පුළුවන් එන්නෝ රාත්‍රී පෝෂණ සත්කාරය සම්බන්ධව අවධානය යොමු කරන්න සූදානම් වන්නේ. අවුරුදු ගණනාවක් පුරා ලංකාවේ හැමදෙනාගේම ආදරය දිනාගත තාමත් නිකලල් ඒ වගේම සුන්දර බොහොම අපි කිව්වොත් එහෙම සුන්දර මුහුණක් හිමි කාන්තාවක් තමයි අද දවසේ අපිත් එක්ක කතා බහට එකතුලා ඉන්නේ. ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී සබිතා පෙරේරා. සුබ දවසක් කියලා බොහෝ පිළිගන්න. සුබ දවසක්. ඇත්තටම කිව්වොත් මෙහෙම මං අහනෝබින් ලංකාවේ මව්වරු බිරින්දෑවරු තමගේ රූපය ආරක්ෂා කරගන්න රැකගන්න ලස්සන කරගන්න හැකි තරම් අවධානයක් දෙනවාද කියන කාරණාව. මෙහෙමයි මම හිතන්නේ ගොඩක් අය කාර්යබහුලයිනේ අද මේ කාලේ වෙනකොට අපි දන්න හුඟක් අය රැකියාවල නිරත වෙනවා. ඉතින් ඒකත් එක්ක ඉතින් කාලය ගැන ප්‍රශ්නයක් තියෙන පුළුවන්. ඉතින් මම දරුවෙක් බලා ගන්නවා කියන එකත් රැකියාවක් වගේනේ. ඔව් ඇත්තටම ගෙදර ඉන්න ගෘහණියට කොහෙතරම් වැඩ තියෙනවද උදේ ඉඳලා රෑ වෙනකම්. ඉතින් වැඩනේ උයනවා, ළමයි බලනවා, ස්කෝල වලට යවනවා, පන්ති වලට යනවා. ඉතින් ඒකේ ඉවරයක් නැහැනේ. ඉතින් ඒ අතරතුර ඇත්තටම පුළුවන් නම් ඉතින් මමත් එහෙම තමයි ගෙදර වැඩ කරනවා, පුතාව බලා ගන්නවා, පුතාගේ ස්කෝල වැඩ බලනවා. ඒ හැමදේම කරනවා. ඒ අතරතුර මගේ සිනමාවට සම්බන්ධ වැඩ කටයුතු දේවල් තියෙනවා, සමාජීය වැඩ කටයුතු තියෙනවා. ඉතින් ඒ අතරතුර තමයි මමත් ඉතින් මගේ දේවලුත් කරගන්නේ. ඉතින් මම මට කියන්න තියෙන ඉතින් අපි කාන්තාවන් විදිහට අපි ගැන බලන්න ඕනේනේ අනිවාර්යයෙන්ම. මං හිතනවා මම ගැන බලන්න ඕනේ, මම ගැන හිතන්න ඕනේ. ඉතින් අපි හැමෝම හැම කාන්තාවක්ම තමන් ගැන හිතන්න ඕනේ. තමන්ගේ එදිනෙදා කාර්ය බහුලත්වය මැද තමන්ගේ රුව ගැන, තමන් ගැන, තමන් කන දේවල් ගැන හැමදේම හිතන්න ඕනේ කියලා මම හිතනවා. නිකන් හිතන්න දැන් ඔබ ওই විදිහට කතා කළාට ඔබ කලා ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් නොවේ කියලා හිතන තැන ඉඳලා ඔබ මවක් බිරිඳක් හැටියට, ඔබ ගෙදර ගෘහණියක් හැටියට ඔබ ඊතරම් අවධානය යොමු කරයිද එහෙම වුණොත්? කලා ශිල්පිනියක් නොවි එහෙම වුණොත්? ඔව් ඇත්තටම මේ මෙහෙමයි. ඇත්තටම පහුගිය කාලය එක කාලයක් තන මගේ පුතා ඉපදුනාට පස්සේ කාලේ අවුරුදු 9ක් විතර මම ඉන්නේ සාමාන්‍යයි. මම හරිම සාමාන්‍ය ගැහණියක්. ඉතින් ඒ කාලේ තු සාමාන්‍ය ගැහණියක් විතර හිටියා. හැබැයි ඉතින් ළමයා හම්බෙච්ච කාලෙම නෙමෙයි ඊට පස්සේ කාලෙක නම් මට හිතුණා මොකද ශාරීරික වෙනස් වීමුත් එක්ක මට හිතුණා නෑ මං එහෙම ඉන්න බෑ. මට එහෙම හිතුණා මම එහෙම ඉන්න බෑ. මේ ඇඟ මේ විදිහට මහත් වෙන්නයි එහෙම තියෙන්න බෑ. මොකද එතකොට මං ලෙඩ රෝග වලට මෙයා වෙනවා නේ. ඒක නිසා එහෙම නැතුව මං මගේ ඇඟ සිහින් කරගන්න ඕන. මම මගේ හිතන්න ඕනි. කියලා හිතන මම හිතන මම සිනමා ශිල්පිනියක් නොවුනත් මං කලා ශිල්පිනියක් නොවුනත් ඇත්තටම මං ගැන හිතයි. හරි සමහර වෙලාවට මුහුණ ගත්තොත් සමගත්තොත් එහෙම රැලි වැටීම් තියෙනවා, අඳුරු පැහැය තියෙනවා, එතකොට ලප කැලල් තියෙනවා. මේවා නැති කරන්න පුළුවන් එන්නෝ කියලා ඔබ විශ්වාසයෙන් අපිට කියනවා. ඇයි ඔබට එහෙම විශ්වාසයක් ඇති වුනේ කියලා මම අහුවොත්? මෙහෙමයි. ඉතින් හැමෝගෙම වයසත් එක්ක හැමෝගෙම වෙනස් වීම ඇති වෙනවානේ. ඒක ඉතින් ස්වභාවිකයි. ඒක එහෙම නොවන නම් පුදුමයක්නේ. ඉතින් ඒක ඒ නමුත් අපිට මෙහෙමයි අපිට වයස යන එක නවත්තන්න බෑ. ඒක තමයි ඇත්ත. නමුත් අපිට පුළුවන් රැක ගන්න අපිවනේ. ඒ කියන්නේ පෝෂණ සත්කාරයක් තුළින් අපිට පුළුවන් අපි අඩු ගානේ අපි ප්‍රසන්නව ඉන්න, හොඳට ඉන්න, තව කෙනෙකුට ප්‍රසන්න විදියට ඉන්න, තමන්ගේ ස්වාමියාට ප්‍රසන්න විදියට ඉන්න, තමන්ගේ දරුවන් ප්‍රසන්නව ඉන්න, සමාජය ප්‍රසන්නව ඉන්න යමක් කරන්න පුළුවන්. ඉතින් එතනදී තමයි පෝෂණ සත්කාරයක් ඇත්තටම උදව් වෙන්නේ අපිට අපේ ජීවිතේ ලස්සන කරගන්න. එන්නේ නෝ සම්බන්ධ විශ්වාසයක් ඇති වුනේ. ඇත්තටම මේ මම ගොඩක් වෙලාවට මම වද්දවලට මේ try කරන කෙනෙක්. හොයලා බලනවා. මම හැම දේ ගැනම දැන් විශේෂයෙන්ම මම මගේ කෑම බීම, මම ව්‍යායාමයේ ගැන හුඟක් දේවල් හිතලා කෑම උනත් මම ගොඩක් හිතලා මතලා කෑම ගන්න එක නේ. ඒ වගේම තමයි මං ගාලේපන ගැනත් මං ඔහි ආවට ගියාට එහෙම පාවිච්චි කරන්නේ නැහැ. හොඳ දේවල් පාවිච්චි කරන්න උත්සාහ කරනවා. හැබැයි හොඳ දේවල් කියලා හොයා ගන්න අපි පාවිච්චි කරලා බලන්න ඕනේ නේ. ඉතින් ඉස්සර වෙලා තමයි පාවිච්චි කරලා බලන්න ඕනේ. ඒක තමන්ට හොඳයිද, ගැළපෙනවද, මුහුණට වෙන මොන හරි ප්‍රතික්‍රියාවක් එනවද ඒකට කියලා. ඉතින් එන්නෝ පහුගිය මේ කොහොමත් රාත්‍රී පෝෂණ සත්කාරයේ සහ මේ ඔයිල් එක කියන එක පිළිබඳව මට බොහොම කොහොමත් කැමැත්තක් තියෙනවා. රෑට තමයි මම ඇත්තටම කැමති මේ මුහුණට සත්කාර කරන්න. ඉතින් ඒ වගේ වෙලාවකදී තමයි මෙන්නෝ කියන දේ එන්නේ මගේ මට ලැබෙන්නේ. එතකොට මම ඒක අත්දහ බලනවා. මට ඒක ඉතාම හොඳයි කියලා හිතනවා. ඉතින් ඒකත් එක තමයි මම හිතුවා මම ඒක අනිත් අයටත් කියන්න ඕනේ. මේකේ තියෙන ප්‍රතිඵලය හොඳයි. ඒක පාවිච්චි කරන්න. හැබැයි ඉතින් එක පාරක් දෙපාරක් නෙවෙයි. ඉතින් ටික කාලයක් ඒක පාවිච්චි කරලා බලන්න ඔබට කොයිතරම් දුරට ඒක මේ කොයිතරම් උදව්වක් ඔබේ සමට හොඳ ප්‍රතිකාරයක් වෙනවා නේද කියන එක කරලා බලන්න ඕනේ.
අපි දුරකථනංකය මතක් කරන්න මේ දුරකථනංකය ඔබට ඇමතුමක් ලබා ගත හැකි නිෂ්පාදනය සම්බන්ධව යම් යම් කාරණා දැන කියා ගන්නවා නම් 0774-34-71 කියන දුරකථනංකය. දැන් මේ රාත්‍රී පෝෂණ සත්කාරය පිළිබඳව අපි කතා බහ කළාට මේක ඊයේ පෙර දාපු කාරණාවක් නෙමෙයි. මෑතකදීනේ අපිට ආවේ රාත්‍රී පෝෂණ සත්කාරය කියලා. හැබැයි රූපලාවන්‍ය සම්බන්ධව ඔබ මෙහෙම මට ඕන කියලා අවශ්‍යතාවයක් මතු වුණේ කොහොමද ඔබට? මෙහෙමයි. ඉතින් ඇත්තටම මම සාමාන්‍යයෙන් මට හිතනවා දැන් අපි දැන් මගේ මම කියන්නේ මම සමහර වෙලාවට කියනවා අපි කන මොන දේත් ඇත්තටම අපි කියන දේ පෙන්වන්න පුළුවන්. මොකද හේතුව අපි ගැන සැලකිලිමත් නැත්නම් ඒ කියන්නේ රූපලාවන්‍ය සත්කාරවලට එකම මේ අපි කන බොන දේවල් එදිනෙදා ජීවිතය කරන කියන දේවල් ගොඩක් බලපානවානේ. ඉතින් තමන්ගේ පිරිසුදුකම තමන් කොහොමද දැන් ගොඩක් වෙලාවට විශේෂයෙන්ම කියනකෝ දැන් කලා ශිල්පිනියක් විදිහට අපි නිතරම වේශ නිරූපණ කටයුතු වල නිරත වෙන අය වෙනවා. එතකොට සමහරලාට සාමාන්‍ය කෙනෙකුටත් වැඩියත් අපිට සමහර වෙලාවට අපේ හැමට හානි වෙන මේක වැඩි. ඉතින් ඒක නිසා මම ඒ ගැන ගොඩක් කොහොමත් ඉස්සරින්දලම සැලකිලිමත් වුණා. මොකද මම මේකප් දැම්මට පස්සේ ඒක මේකප් රිමූව් කරලා ඉවර වෙලා මේකප් පුළු හොඳටම ඒ කියන්නේ මූණේ තියෙන කිසිම මේ ආලේපනයක් නැති වෙන තරමටම මේකප් එක අයින් කළා තමයි රාත්‍රී පෝෂණ සත්කාරයකට උනත් සැරසෙන්නේ. ඉතින් ඒක නිසා මම හිතනවා අපිට ඒකේ තියෙන අවධානය වැඩි. මොකද නොයෙකුත් වේෂණ නිර්මාණ කටයුතු නියදෙන්න වෙන නිසා. ඉතින් එතනදී ගොඩාක් වෙලාවට මේ ගොඩාක් දේවල් අත්හදා බලමින් ඉන්න කාලෙකදී තමයි මට මේ රාත්‍රී පෝෂණ සත්කාරයක් ලැබෙන්නේ සහ මේ කියවන්න ලැබෙන්නේ අහන්න ලැබෙන්නේ. මම කියවීම් ගොඩක් ගොය පොතපත කියනකොට මට මේ ගැන දැනගන්න ලැබෙනවා. ඒ වගේම මගේ අතට මේක ලැබෙනවා. ඉතින් ඇත්තටම ඒ වෙලාවේදී මම කල්පනා කරලා බලන මේක තමයි රාත්‍රී පෝෂණ සත්කාරය තමයි මට හොඳම දේ කියලා මම තීරණය කරනවා. මොකද දවස ඔක්කොම මේකප් එක ඉවර වුණාට පස්සේ සම හොඳ ඉතාලම මුකුත්ම නැති සමක්. එතකොට මේ ඇත්තටම මේ එන්නෝ වගේ මේ ඔයිල් එකක තියෙන මේ බලපෑම වැඩි හැමතෙම. ඉතින් ඒක හුදෙර මොන හේදුවර පස්සේ එන්නෝ මේ ඇත්තටම මේ අරගෙන මුළු මුළුම මසාජ් එකක් වගේ පොඩියට පොඩි කාලයක් වෙන් කරලා එක කරගත්තොත් මං හිතන්නේ තියෙන වැඩි ප්‍රතිපලය වැඩි. හොඳ දැන් මේ දැන් සමහර වෙලාවට ගොඩක් අය වෙළඳපොලේ ඕනතරම් නිෂ්පාදන වර්ග තිබෙනවා නේ. ඩැබ් එකක් හරි ටියුබ් එකක් හරි මොන හරි තියෙන ක්‍රීම් જાතියක් අපිට මූණේ ආලේප කරන්න පුළුවන්. නැත්නම් ඔය තෙල් જાතියක් අපිට මූණේ ආලේප කරන්න පුළුවන්. හැබැයි එහෙම ආලේප කරන්න නැතුව විනාය කරන්න දේවල් කරන්න නැතුව ඔබ ඇයි මේ ඇප්ලිකප් එකක තියෙන එකක් පාවිච්චි කරන්න ඕනම කියලා හිතුවේ? ඒක ලේසිත් එක අනිත් එක මම හිතන්නේ අපි හැම වෙලෙම දැන් ක්‍රීම් එකක් ගන්නකොට හැම වෙලෙම ඒක අරිනවා ගානවා වහනවා හැම වෙලෙම ඒක විවෘත වෙනවා. ඉතින් ඇප්ලිකප් එක ඒක විතරයි. ඒක ගත්තා ඒ වෙලාවේ පාවිච්චි කරලා එතනින් එහාට ඒක ඉවරයි. ඒක අපි ඉවත් කරනවා. ඉතින් මං හිතන්නේ ඒකිනුත් හොඳ දෙයක් වෙනවා කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඉතින් එකපාරට එකයි. ඒකත් හොඳයි. ඉතින් හොඳ දෙයක් අර නිතරම විවෘත වෙනවට වැඩිය කියලා. ක්‍රීම් එකක් එහෙම ගෑවොත් අනිත් අන්දර හැමතැනම ගෑවෙන හින්දද? ක්‍රීම් එක හැමතැනම. එහෙම නෙමෙයි. දැන් සමහර අය අහනවානේ. දැන් ওই කතාව මම අහනවා ඔයා කොහොමද ඔයිල් එකක් ගලවලා නිදා ගන්න බලවන්ද කියලා. ඇත්තටම. නමුත් මම ඒක ඉතින් පාවිච්චි කරනවා. මට එහෙම දෙයක් නෑ. මම මුළු ඇඟේම ගන්නවා. මූණේ ඉඳලා කකුල් අතපය හැම තැනම මම ධානය තුන නිදා ගන්නකොට කඩදරයක්ද කියලා මට එහෙම නෑ. මන්ද ඒක පුරුදු වෙලා. ඇත්තටම. හොඳයි ඒකත් එක්කම දැන් ඔබ බොහොම සුන්දරව ජීවිතය ගත කරනවා නේ. ඒ හින්දා මට කියන්නකෝ දැන් මේ බලන් ඉන්න අයටත් එක්කම දැන් ඔබ දවස කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා? වතුර හරියට බොනවද? කෑම ටික හරියට තෝරගන්නවද? එතකොට ගෙදර දොරේ වැඩ කටයුතු කරනකොට ව්‍යායාම වලට අවධානය යොමු කරනවද? මේවත් අත්‍යවශ්‍යයිනේ. ඔව් ඇත්තටම වතුර ගැන නම් ඇත්තටම මම කියන්න ඕනේ හැමෝටම කියන්න ඕන දෙයක්. මම කොහොම හරි හැමෝම අපිට දැන් මේ දොස්තර කෙනෙක් ගාවට ගියත් හැමෝම කියන්නේ වතුර බොන්න. ඉතින් හැමෝම එහෙම කියන වතුර බොන්න. ඇත්ත තමයි ඒ කතාව. ලීටර් දෙකකට වැඩිය බොන්න. මම කොහොම හරි උත්සාහ කරනවා මගේ මම බෝතල් තියාගෙන ඉන්නේ. බෝතල් තියාගෙන යනකොට එනකොට වාහනේ තියාගෙන නැත්තම් බෑ ඌ කෙරෙන්නේ නැහැ. තමන්ට එදිනෙදා අවශ්‍ය වෙන වතුර අවශ්‍ය පානය කරන්න අවශ්‍යයි. ඒකට තමන් ගන්න ආහාරය. ඇත්තට මෙහෙමයි. ඉතින් මම සමහරට කල්පනා කරනවා මට හිතන සමහර අය තමන් කරන රැකියාවලුත් එක කොයිතරම් දේ මොන යුද්ධයක්ද අපි මේ ජීවිතේ කරන්නේ. පොදුම කාර්ය බහුලතා යුද්ධයක් නේ ජීවිතය කියන්නේ තනිකර යුද්ධයක්. ඉතින් ඒ අතරතුර පොඩ්ඩක් හරි ඉතින් අපිට පුළුවන් නම් අපේ ගැන හිතන දැන් මගේ ජීවිතෙත් එහෙම තමයි ගොඩක් කියලා. දැන් මගේ මට පුතා ඉන්නවා. මේ ගෙදර වැඩ කටයුතු තියෙනවා. වෙනත් සිනමාවට අදාළ කටයුතු තියෙනවා. සමාජීය වැඩ කටයුතු තියෙනවා. ඒ හැම දෙයක් මැද්දෙම මම ගැන හිතනවා. ඇත්තම කතාව ඒකයි. සහ අනිත් එක තමයි මම මගේ ජීවිතේ ගෙන යන්න මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ජීවිතේ උපේක්ෂාවෙන් ජීවිතය දිහා බලාගෙන ඉන්නත් ඉතින් ගොඩාක් වෙලාවට මේ තමන් ගැන හිතලා පොඩ්ඩක් තමන් තුලින්ම තමන් ගැන හිතන්න පුළුවන් නම් ජීවිතේ ගොඩාක් දේවල් වලට මුහුණ දෙන්න ලේසි. අපි හරි කලබලයි. අපේ ජීවිත හරි කලබලකාරී. ඉතින් තමන්ට තමන් ගැන හිතන්න වෙලාවක්
අනිවාරෙන් තියෙන්න්න ඕනි කිය. එහම වෙලාවක්තියාගෙන එන්න රාත්‍රී පෝෂණ සත්කරත්ත කත්වල් බැඳ ගන්න පුළුවන්ක මත්තිබෙන න ඔබට නිරෝගී ජීවිතය ගත කරන්න පුළුවන් වගේම නිකලල් නැවුම් සමක්හිමිකර ගැනීම හැකියාවත් තිබෙනවා ර දුරතනක මතකර දුරතනකගේ නැමතුමක් ලබාගැනීම හැකිඇත බිඳුව හතහතයි තිස්තරයි සයයි හැත්ත එක බිඳුව හත හතයි තිස්සතරයි සයයි හැත්ත එක කියන දුරතනකගේ නොට පුළුවන් වයිබ කරන පුළන් වටසප කරන පුල SMS කරන පුළන් කෝල් කරන පුළන් ඕන හැකින් ඔබට ඕනම කාරණාව පිළිබඳ අවධානයම කිරීම හැකියාව තිබෙනවා කතාබහනිම කරන්න සුදන කතාබහට පැමණීම සම්බන්ධව සුන්දර ඒවගේම නැවුම් නිකලල් මුහුණක් ඒවගේම තමයි ඔබ සුන්දර ලෙස ඔබගේ මනාපය හිමිකරගත්ත ජනප්‍රිය රංගන ශිල්පිනි සබිතා පෙරේරා ඔබට බොහොමත්ම ස්තුතියි. ඔබ සියලු දෙනාට අපි ආරාධනා කරන්නේ දිගටම ටීවී දරණත් එක්ක රැඳෙන්න කියලා සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එන්නෙන්නු රාත්‍රී පෝෂණ සත්කාරය නිසා නින්දෙදි සම පෝෂණය කරනවා. Good morning beautiful.